මොනක්වත් මට ආරංචි මේ ඇමතිතුරින් රාජ්‍ය ඇමතිතුරින් අයින් කළා කියලා ඉතින් මේව ලොකු දේවල් නෙමෙයි ඉතින් මම ඇමතිවරයෙක් වුණේ 2006 පාර්ලිමේන්තුවට ආපු ගමන් ඉතින් ජනාධිපතිතුරු 3 දිනක් කරත් මම වැඩ කළා තිනවා ඉතින් මේක ඉතින් අපේ මගේ වෘත්තියක් තිනවනේ හෙට ඉඳලා එහෙ යනවා උසාවියට මේ සම්බන්ධයෙන් ඔබතුමාට දැනුවත් කරලා තියෙනවද නෑ එහෙම දැනුවත් කරන්නේ නැහැනේ සාමාන්‍ය මාධ්‍යෙන් එහෙම තමයි අපි දැනගන්නේ අයින් කළයි කියලා फेल बहु पेन ඉතින් ජනතාව මෙනුවෙන් තමයි අපි කතා කළේ. දැන් අපි දැක්ක මීට කලින් උත් රජීන අමාත්‍යවරු මැතිමදూరు මේ රජයේ විවිචනය කරා. ඔව්. අපි ඔබතුමා තමයි පළමුව විවත් කරන්නේ. ඒ අය එහෙම ක්‍රියාමාර්ග ගන්න අපි දැක්කේ. ඕනේ දැන් මම හිතන්නේ ඊයේ අමාත්‍ය මණ්ඩලෙදිත් ඔය මොනවා හරි කතා වෙන්න ඇති. ඔය පාර්ලිමේන්තුවේ තින් වගකීම් බාර දීලා තිනෝන්නේ අඩුම ගාන මේ අධ්‍යාපන සූසුකම් අනුව සනී පරීක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අධ්‍යාපනයේ වටිනාකම. अनागत देशपालन आशीर्वाद මෙහෙම නොගත්තනම් තමයි ප්‍රශ්නේ. ඇයි එහෙම ඔබතුමා හිතන්නේ? එහෙම කියන්නේ රටේ ඉතින් වැඩපිළිවෙල යන හැටියට ඈ මේ ආර්ථික කටයුතු මෙහෙවන හැටියට රටේ අනිත් කටයුතු මෙහෙවන හැටියට පේනවා මේ කොහටද අපි යන්නේ කියලා හිතන් අද. ඉතින් ඒවා ගැන අපි කතා කිරීම ජනතාව වෙනුවෙන් කතා කිරීම. ඉතින් ජනතාව වෙනුවෙන් කතා කරලා නැත්නම් ආණ්ඩුවකට නිවැරදි වෙන්නේ බෑ. प्रश्न कर විස්සනු අගමැතිතුමා වුණත් ඕනනම් පුළුවන් ජනාධිපතිවරයෙකුට අයින් කරන්න. ඉදිරි දේශපාලනයේ හැරුම් ලක්ෂයක් වෙන්න පුළුවන්ද මේක? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ රටේ ජාතික දේශපාලනයේ මේක බලපාන. ඔව් අපි දේශපාලනයේ මේ අතපල්ලෙම වැටලා නැහනේ. කෝට්ටේ නගර සභාවෙන් පටන් ගත්තේ මම 91. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඉතින් සංධානයේ ලේකම්කට අවුරුදු 11ක් ඉඳලා තිනෝ. ජනාධිපතිතුරු 3 දිනක් කරද්දී මම සංධානයේ මෙහෙවලා තිනෝ. මැතිවරණ ගණනාවක් ජයග්‍රහණය කළා දීලා තිනෝ. ඉතින් මේ දේශපාලන ඉතිහාසයක් තියෙනවා. අවසාන වශයෙන් ආණ්ඩුවට පසුතැවෙන්නේ වේවිද ඔබතුමා සම්බන්ධයෙන් මේ ගත්ත තීරණය? මං සම්බන්ධයෙන් ගත්ත තීන්දුවට වඩා ආණ්ඩුව ගන්නා වූ වෙනත් තීන්දුව සම්බන්ධයෙන් තමයි නැවත සලකා බලන්න වෙන්නේ. ඔබතුමා මීට පෙරත් සඳහන් කරා මේ දේවාගියේ දේවල් අත්විඳින්න වෙලා තියෙන්නේ මේ හොඩන්නකට කියේ මේ ඇඟිලි ගැසීම නිසා කියලා. ඔබතුමා මීට පෙරත් සඳහන් කරා. ඇත්තට මේක ඔම්දි රටේ ජනතාවට අවුරුදු 5කට වතාවක් අවස්ථාව ලැබෙනවනේ මේ සිරු දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. එතකොට අපි බලමු ඒ ගන්න තීන්දුව මොකක්ද කියලා. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.